මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටියේදී අපේ ආරාධනය පිළි අරගෙන අපේ මැදිරියට අද පැමිණ සිටිනවා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ කලා පවුලකට අයිති සමාජිකයෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන විශාරද ජනනාත් වරකගොඩ. අයිබෝන්. ඉතින් ජනනාත් වරකගොඩ කියනකොටම අපේ මතකෙට එන්නේ විජේරත්න වරකගොඩ සහ චිත්‍ර වරකගොඩ කියනේ ශ්‍රේෂ්ඨ කලා යුවල. ඉතින් අපි ඔබේ කලා ජීවිතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ටිකක් අතීතයට යමු. කොහොමද ඔබ කුඩා කාලේ ඔබ ජීවත් වුණේ කලා පවුලක? ඒ වගේම ඔබ වටපිටාවෙත් තිබේ කලා කටයුතු. ඔබට මේ කලාව කියන එක සංගීතය නාට්‍ය කියන එක කොයි කාලේ වගේද ඔබට දැනෙන්න පටන් ගත්තේ? ඔව් නිමල්, ඔබ කිව්වා වගේ මම උපත ලබන්නේම කලාත්මක පවුලක. මොකද උපදින්ම මගේ පියා ඒවකට ප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙක්, වේදිකා නළුවෙක් සහ ගුවන්විදුලි ශිල්පියෙක්. ඉතින් මවද වේදිකා නාට්‍ය නිලියක්, ඒ වගේම කලා කටයුතු සම්බන්ධ දෙපළක්. ඉතින් මා ඉපදෙන්නෙම ඒ වපසරියත් සමග, පරිසරයමයි. ඉතින් අප්පච්චි, ඇත්තටම මගේ කුඩා කාලෙදී අප්පච්චි චිත්‍රපටි වලට සම්බන්ධ වුණාට මට ඒහා ගැටෙන්නට අවස්ථාව ලැබුණ නැහැ. ඉන්පසුව අප්පච්චි යනවා පිටරට රස්සාවකට අවුරුදු පහ මාරකට. ඒ ගිහිල්ලා නැවත ආවට පස්සේ තමයි මට එතකොට අවුරුදු 10ක් 12ක් විතර වෙන කාලේ. ඉතින් ඔය කාලේ නැවත අප්පච්චි කලා කටයුතු වල සම්බන්ධ වෙනවා, නාට්‍ය වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ වර්ණ නාට්‍ය වලට ආපහු සම්බන්ධ වෙනවා. එතකොට ඩොක්ටර් සරච්චන්ද්‍රගේ සිංහබාහු, ලෝමහංස, මනමේ, ඒ නාට්‍ය සියල්ලටම මම යනවා පුහුණු වීම වලට, ඒ නාට්‍ය පෙන්න තැන් වලට. ඉතින් ඒ ආභාෂය තමයි මට ලැබුණේ කුඩා කාලෙදිම. ඉතින් මට අවුරුදු ඇත්තටම 5-6ක් වගේ වෙනකොට අපි හිටියේ ඇලිටිකල මහල් නිවාසවල බොරැල්ලේ. ඔතනම හිටියා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්, මගේ සංගීත ගුරුවරයා. දැනට සිඩ්නි නුවර තමයි වාසය කරන්නේ. ඉතින් මම අපේ අසල් වාසීව හිටියේ. ඉතින් මම උදේ ඉඳන් හවස් වෙනකම්ම එහෙ තමයි හැදුනේ වැඩුනේ. මම මුලින්ම අතපොත තැබුවේ කීබෝඩයට, ඊට පස්සේ ගායනයට එතුමා යටතේ ඉගෙන ගත්තා. ඉතින් එතන සංගීත ආශ්‍රමයක් නිමල්. එතන වයලීනේ උගන්වනවා, සිතාරය උගන්වනවා, පියානෝ උගන්වනවා, සර්බිනාව උගන්වනවා, ගායනය උගන්වනවා, සියලුම කලාවන් ඔහු උගන්වනවා. කර්ණාටක සංගීතය උගන්වනවා, හින්දුස්ථානි රාගධාරි සංගීතය උගන්වනවා. ඉතින් ඔහු ගාන්ධාර්වෙක් කිව්වොත් නිවැරදි. ඔහු යටතේ මා පවුලේ සමාජිකයෙක් වගේ හැදුනා වැඩුණා. ඔය ඉස්සර තිබුණානේ ඉන්දියාවේ ගුරුකුල යටතේ ඉගෙන ගන්නකොට එහෙ ගිහිල්ලා නැවතිලා ඒ ගුරුවරයාත් එක්ක සාපාමුක්කාට, ඒ වගේ තමයි. ඒ වගේ දැනටත් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ ඉගෙන ගන්න ගියාම ඒ ගුරුවරයාත් එක්ක එයාගේ ජීවිතය ගත කරනවා මේ දරුවන්. එතකොට තමයි හොඳට හිටියොත් තමයි ඒ අභ්‍යාස ලබා දෙන්නේ. ඉතින් එවැනි වපසරියක් මට ලැබුණා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් හරහා. ඊට පස්සේ මම යනවා හින්දුස්ථානි රාගධාරි සංගීතය වැඩිදුර ඉගෙනගෙන මේ ඉගෙන ගන්නට බී වික්ටර් පෙරේරා මහත්මයාට අතර නැහැ. ඔහු යටතේ ගායනය හදාරනවා විශාරද දක්වා. ඊට පස්සේ හින්දුස්ථානි තබ්ලා වාදනය විශාරද දක්වා මා ඉගෙන ගන්නවා ඩී ආර් පීරිස් මහත්මයා යටතේ. ඉතින් ඒ වකවානුවේදී තමයි මම සහජයෙන් අරන් ඇවිල්ලා තිබ්බ මේ තාල වාදනය. ඉතින් පොඩි කාලේ මම ඕනම දෙයකට මේ මේසයකට පිඟානක් ගත්තොත් ඒ පිඟානට වාදනය කරනවා, ඕනම දෙයක් අතට අහුණා වාදනය කරනවා. ඉතින් මේක දැක්ක මගේ අප්පච්චි අම්මයි. එතකොට තමයි මාව DRP's මහත්මයා ගාව දැම්මේ තබ්ල ඉගෙන ගන්න. ඊට පස්සේ මේ මා යනවා නර්තනය හදාරන්න චන්න විජේවර්ධනයන් ළඟට. ගිහාට පස්සේ එතන ගැට බෙර, පහතර බෙර තියෙනවා. ඉතින් ඒ බෙර අරගෙන මම නිකම්ම වාදනය කරනවා. මම ඉගෙනගෙන නෙමෙයි, මට අවුරුදු 8ක් 10ක් විතර ඇති. මම ඒ ගැට බෙර ඒ විදිහට මේ පද වාදනය කරනවා. ඉතින් එතකොට චන්නු විජේ වාදනයන් තමයි මාගේ ඒ හැකියාව අඳුනගෙන
මට අඳුන්නා දෙනවා පියසාර ශිල්පාධිපති ගුරුතුමා. මං ඔහු යටතේ ලංකාවේ බෙර ජාති හතර දැනට පවතින ගැටබෙර, දවුල්ල, තම්මැට්ටම, පහතට බෙරේ. ඔය කියන හතර මං එතුමාගෙන් හදාරනවා, හරියට හදාරනවා. දැන් ජනනාත් දැන් ඔය ලංකාවේ තියෙන ඔය පෙර වර්ග හතර විතරද? හොඳ ප්‍රශ්නයක් නේ මල්ලේ. හැබැයි දැන් ලංකාවේ ඈත අතීතයේ අවුරුදු දැන් අපි කියනවා 2500ක් කියලා, ඊටත් එහා අපිට ගිය ඉතිහාසයක් තියෙන අවුරුදු 5000 6000ක ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ කාලේ අපිට තිබුණේ බෙර ජාති 32ක් තිබිලා තියෙනවා අපේ ලංකාවේ. ඒ බෙර ජාති 32 මේ ක්‍රමක්‍රමයෙන් මේ 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 වියකිලා ගිහිල්ලා අද අපට භාවිතයේ පවතින බෙර ජාති 10යි. මම ඒක නම් කරන්නම්. ඔය කියපු හතර ගැට බෙරය, දවුල, තම්මැට්ටම, පහතරට බෙරය, උඩැක්කිය, ඩැක්කිය, බංකුරබාන, අත්‍රබාන, බුම්මැඩිය සහ දඬු බෙරය. ඔය කියන 10 තමයි අදට අප භාවිතයේ තියෙන්නේ. මම මේ අරන් ආවා මේ මගේ හුරුබූටිම භාණ්ඩය වෙනීමක් කරන්න හිටියේ ඔබගේ මේ රසිකයන් සහ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. උඩැක්කිය ටිකක් වාදනය කරන්න. ඔව් මේ මේක තමයි උඩැක්කිය. ඇත්තට මේක ඩැක්කිය කියලා කිව්වොත් නිවැරදි. උඩැක්කිත් මීට වඩා පොඩි. මේක ඩැක්කිය කියලා මේකට කියන්නේ. ඉතින් මේක තමයි මම ওই යන යන තැන හැමතැනම අරන් යන්නේ. මේක වාදනය කරලා ඕන දෙයක් ගානා කරන්න පුළුවන්. පොඩි පදයක් ගානා කරන්නද? හොඳයි. පවර උතුම් අපේ දෙමව්පියන් හට වෙන්දේ මී පාලමුව සිරසනාමා, වෙන්දේ මී පාලමුව සිරසනාමා. විවර නොවන තද කුසුලා මට ශිල්ප පුහුණු කර ගුරුතුමා, ශිල්ප පුහුණු කර ගුරුතුමා. නොහැර වඳිමි තෙද ශිල්පෙට අධිපති මිහිකාත සුර පුර දෙවිඳුතුමා, මිහිකාත සුර පුර දෙවිඳුතුමා. ලහිරු මඩලවන් සබයේ සිටිනා සැමටම වැඳෙමි සිරසනාමා, සැමටම වැඳෙමි සිරසනාමා.